අපි හැම කෙනෙක්ම දන්නවා මේ මොහොතේ මේ රටේ බරපතලම විදියට කතා කරන ප්‍රශ්නේ තමයි පළාත් පාලන මැතිවරණය. දැන් පළාත් පාලන මැතිවරණය කල් යනවා කල් දාන්න එපා කියන අදහස් දෙක ඇතුලේ මේකට අදාළ සාකච්ඡා දෝලණය වෙන බවක් පේන්න තියෙනවා. විශේෂයෙන්ම තැපැල් ඡන්ද මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ මොහොත වෙනකොට කල් දාලා තියෙනවා. ඒක හරි පැහැදිලි තීරණයක්. මාර්තු 9 වෙනිදා යෝජිත මැතිවරණය තියෙනවාද නැද්ද කියන කාරණේ පිළිබඳව නිශ්චිත තීරණයක් මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයටපත් කළා නැහැ. නමුත් 9 වෙනිදා ඡන්දය පවත්වන්න අසීරුයි කියන කාරණයට අදාළ කරුණු ගණනාවක් මෝසමක් කරා මැතිවරණ කොමිෂන් සභාව අධිකරණයට ගොනු කරලා තියෙනවා. මූල්‍යමය දුෂ්කරතා සහ අනිකුත් කාරණා තුල. ඒතර අපර නිකන් පේන්න තියෙනවා මැතිවරණ කොමිෂන් සභාව, ඒ වගේම මේ රටේ දේශපාලන පක්ෂ විසින් දාපු නඩුවට අදාළව කොමිසම සහ පක්ෂ මේ දෙකොල්ලෝ ඇති වෙච්ච එකඟතාවය අධිකරණයේදී ඊට අදාළ තමයි මේ මෝසම ගොනු වෙන්නේ. ඒ තුල මැතිවරණය සම්බන්ධව යම් අදහසක් ගැබ් වෙලා තියෙනවා කියන කාරණය. අපි කණ්ඩායමක් විදියට පුද්ගලයෝ විදියට දිගටම හිටියේ මේ මැතිවරණය මේ මොහොතේ පැවැත්වුවේ නොයිතුයි නුසුදුසු කාලයක පවත්වන මැතිවරණයක් කියලා. අපි ඒක හරි පැහැදිලිවම කිව්වා. රට ගිහින් ආවා විතරේ කාර් එකකුත් අරගෙන. එන්න යුකලයකට. අලුතෙන්මනේ. ඔව් පර්මිට් එකක් හම්බුණානේ. ඈ ඒ කොහොමද? මම රටේදී සල්ලිවෙ බැංකුවටනේ. මං කිව්වනේ උන්දියන් සල්ලිවන්න එපා කියලා. උන්දියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලිවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක්, අටු පොලියට නිවාස ණයක්, විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක්, ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පණිවිඩයක්.